වෙල්වට් අලුත් වෙලා ගානත් අඩු වෙලා දැන් රුපියල් 110ක් පමණයි. අනුරාධපුර යුගයේ සිට පැවතෙන ඓතිහාසික පොත්ගුල් රජ මහාවිහාරය මේ අපේ ලෝකයේ දකින්නේ රත්නපුර ඇලපාත කරන්ගොඩ ගමේ සුන්දර කඳුමුදුනක තියෙන පොත්ගුල් රජ මහාවිහාරය. අනුරාධපුරයේ සිට පැවතෙන පොත්ගුල් රජ මහාවිහාරය ඓතිහාසික වශයෙන් වටිනාකමක් තියෙන විහාරයක්. මෙම රජමහාවිහාරය පිහිටි පොත්ගුල් කන්ද මුදුනේ විහාරස්ථානයත් වළගම්බා රජු සැඟව සිටීමට යොදාගෙන තියෙන ස්ථානයක්. ඒ කාලේ මේ විහාරයේ වැඩ ඉඳලා තියෙන්නේ කුපිග්ගල තිස්ස මහා තෙරුන් වහන්සේ. වළගම්බා රජතුමා රට එක්සත් කිරීමෙන් අනතුරුව මෙම පොත්ගුල් විහාරය නැවත ප්‍රතිසංස්කරණ කටයුතු අරඹා තිබෙනවා. මේ විහාරයට පොත්ගුල කියන නම පටබැඳිලා තියෙන්නේ මාතලේ අලු විහාරයේදී ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කිරීමේදී ඒ සඳහා අවශ්‍ය පුස්කොළ මේ පොත්ගුල් රජමහා විහාරයෙන් ලබාගෙන තියෙන නිසා කියලා තමයි සඳහන් වෙන්නේ. පොත්ගුල් රජමහා විහාරයේ අතරියන් බුදු ප්‍රතිමාවට පිටුපසින් උමගක් තියෙනවා. මේ උමග තමයි වළගම්බා රජතුමා සැඟව සිටීමටත් පුස්කොළ පොත් තැන්පත් කිරීමටත් යොදාගෙන තිබෙනවා කියලා සඳහන් වෙන්නේ. තවත් දේවල් කිව්වොත් විහාරස්ථානයේ තියෙන පොකුණු දිය නොසිඳින පොකුණක් කියලා තමයි කියන්නේ. ඒකත් එක්ක මේ කන්දෙන් එපිට තියෙන ඓතිහාසික සබරගමුව මහා සමන් දේවාලයේ පොකුණත් මෙම පොකුණත් අතර සහසම්බන්ධතාවයක් තියෙනවා කියලත් ජනප්‍රවාදවල කියවෙනවා. මේ විහාරස්ථානයේ තියෙන දරු පොකුණටද හිමිවන්නේ සුවිශේෂී තැනක්. දරුවන් නොමැති කාන්තාවන් මෙම දරු පොකුණෙන් ජලය රැගෙන ස්නානය කිරීමෙන් සහ මෙහි ඇති පත්තිනි දේවාලයට බාරහාර වීමෙන් දරුඵල ලැබෙන බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. අනුරාධපුර යුගයේ වළගම්බා රජු සමයේත් නුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේත් එහි දායකත්වයෙන් මෙම පොත්ගුල් රජමහා විහාර සංවර්ධනය වූ බව සඳහන් වෙනවා. මේ විහාරයේ සංඝ පරම්පරාවක් වාසය කළ බවකුත් පැවසෙනවා. ලංකාවේ උපසම්පදාව නැවත පිහිටුවීමට කටයුතු කළ වැලිවිට ශ්‍රී සරණංකර නාහිමිපාණන් වහන්සේ ඒ විදිහට උපසම්පදාව පිහිටුවීමෙන් පසු ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නමක් වන වේහැල්ලේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ තමයි එම සංඝපරපුරේ නායකත්වය දරලා තියෙනවා කියලා සඳහන් වෙන්නේ. නුවර යුගයේදී ශ්‍රීපාදස්ථාන පදවියත් පැල්මඩුල්ල රාජමහා විහාරයේ නායක පදවියත් පොත්ගුල් රජමහා විහාරයේ නායක පදවියත් වේහැල්ලේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ විසින් තමයි දරලා තියෙන්නේ. ඉතින් මේ සියලු දේ සිහිපත් කරලා වර්තමානයේ ගෞතම ශ්‍රීපාදස්ථානාධිපති පැල්මඩුල්ල රජමහා විහාරයේ විහාරාධිපති පොත්ගුල් රජමහා විහාරයේ විහාරාධිපති සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ විසින් මහා සාංගික දානයක් සහ දේව මන්දිරය සඳහා මුල්ගල තැබීම පොත්ගුල් රජමහා විහාරයේදී සිදු කෙරුණා. රත්නපුර දිසාපති වසන්ත ගුණරත්න මහතා, බෞද්ධ කටයුතු කොමසාරිස් P.D. නිහාල් මහතා ඇතුළු නිලධාරීන්ද ප්‍රදේශවාසීන් රැසකුත් සහභාගී වෙලා හිටියා.